මේ ප්‍රශ්නය කියන්නේ මොකක්ද කියලා හඳුර ගන්න වෙනවා. ඔව් ඒක තමයි. තනි මිනිස්සුෙකුට කරන්න බැරි වෙයි අනිවාර්යයෙන්ම. නමුත් ඔබ අපි කාටත් පේනවා ආපු පීඩණය දැන් අඩුනේ. තිබිච්ච පීඩණය අඩුනේ. මීට මාස 3කට විතර කලින් තිබිච්ච එක දැන් අඩුයි කියලා දැනෙන්නේ නැද්ද? දැන් ලයිට් යම් ප්‍රමාණයකට තියෙනවා පෑයයි හැමාරයි කැපෙන්නේ. අර කිව්වා වගේ ගෑස් ප්‍රශ්නේ දැන් ඉවරයි. ඩීසල් ලැබෙනවා කෝටයකට හරි ලැබෙනවා. ඒවා නැත්තේ නැහැ, පෝලින් නැහැ දැන් ඒවා. ඒවා බොරු නෙමෙයිනේ. ඒවා අපිට දැනෙනේවනේ. ඒවනේ තිබුණේ මිනිසුන්ට ප්‍රධාන වශයෙන්. දැන් ඒ ටික නැහැ. ඒ හැබැයි එකකින් අදහස් කරන්නේ දැන් රට ෂෝක් කියලා. දැන් හරිම ෂෝක්. දැන් එන සංවර්ධනයකටයි මේ යන්නේ කියන එක නෙමෙයි තියෙන්නේ. අර කෙටි කාලීනව බලපාවු ප්‍රශ්න වලට කෙටි කාලීන උත්තර ටිකක් දීලා තියෙනවා ඕනෝ හරි. දැන් ඉතින් තියෙන්න ඕනේ සියලුම දෙනා එකතු වෙලා හිටන් කරන්න ඕනේ වැඩකට යන්න වෙනවා අනිවාර්යෙන්ම. මම හිතන ඊළඟ මැතිවරණ ඉලක්ක කරගත්තාම ඒ සංධාන සහ ඒ එකඟතා හැදෙයි. ඒක ඇතුලේ තමයි හොඳම විසඳුම ලබා ගන්න තියෙන්නේ. ඒක හැබැයි මුළු රටමටම විසඳුම් ඉදිරිපත් කරන, ඒ කියන්නේ දීර්ඝ කාලයක් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක්, හොඳ ජාතික ප්‍රතිපත්ති සමූහයක් හැදිච්ච, නීතිය හරියට ස්ථාපිත වෙන වැඩපිළිවෙලක් එක්ක එන ගමනකට තමයි ඊළඟ එක හැදෙන්නේ අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ 2005 දී යුද්ධ ඉවර කිරීම ඉලක්ක කරගත්ත එක, 2010 දී නීතිය ස්ථාපිත කිරීම ඉලක්ක කරගත්ත එක, 2015 දී ගුඩ් ගවර්නර්ස් යහපාලනය ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලක් ආවා වගේ, දැන් 2024-25 එන මැතිවරණයක් ඉලක්ක කරගෙන, කුමන හෝ එකක් ඒ ප්‍රධාන ජාතික මැතිවරණයක් ඉලක්ක කරගෙන ඊළඟට හැදෙන්න වෙනවා. මේ ආර්ථික අවපාත්‍ය නැති කළා, ආර්ථික සංවර්ධනය අත්පත් කර ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා හිතන වැඩපිළිවෙලක් තමයි එන්න වෙන්නේ අනිවාර්යයෙන්ම. එතන තමයි තැන තියෙන. ඒකෙදි දූෂණය අඩු වෙන, වංචාව නැති වෙන, හොරකමක් නැති වෙන, ආර්ථික සංවර්ධනයට අදාළ අපනයනේ ඉලක්ක කරගත්ත, නව ආර්ථික උපාය මාර්ග මොනවද කියලා හිතා හඳුනගත්ත වැඩපිළිවෙලකට යන්නම වෙනවා. ඒක කවුද ගේන්නේ කියන එකත් එක්ක තමයි මම හිතන්නේ අපිට ඔයා ඔය කියන රටට සහනේ එන්නේ. රට සංවර්ධනය කරන්න මැතිවරණ නොදී ඉන්න ඕනේ නැහැ. ඒක එහෙම ඒක අඳු පැත්තෙන් කියනවා නම් ඒක පෙරදී. ඒ වගේම මේ මොහොතේ ක්ෂණිකව මැතිවරණ ඉල්ලන එකත් මම හිතන්නේ සාධනීයයි කියලා. අපි කවුරුත් මූණ දෙන්න ප්‍රශ්නෙත් එක්ක මැතිවරණයකින් උත්තර ලැබෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවක් මහජනය දීලා තියෙනවා 2019-20 දුන්න එකක්. ඒක තමයි දැන් ওই පාර්ලිමේන්තුව. දැන් තියෙන්නේ ඒගොල්ලෝ එකතු වෙලා හිටන් හොඳම වැඩපිළිවෙලක් 2025 වෙනකන් හරි මේ ආර්ථිකයේ අවතත්වයෙන් යම් ප්‍රමාණයකට නැගිටින්න අවශ්‍ය කරන ස්පාසුව ලබා දෙන්න. ඒක තමයි ඒගොල්ලන්ගේ යුතුකම. නැතුව මේ ආයි මැතිවරණ තීතියා ආයි අලුතින් ආවත් ඔය මොකද පිට රටින් කොහොමත් එන්නේ නැහැ. ඔය ඉන්න අයම එහා මෙහා වෙලා තමයි එන්නේ. ඒක තමයි රටේ ඇත්ත ප්‍රත්‍යක්ෂ සාධකේ වෙන්නේ. අපි දන්නවනේ මැතිවරණ සම්ප්‍රදාය ඇති ලංකාවේ අමුතුවෙම කට්ටියක් එන්නේ නැහැ. ආවත් ඒ සමහල්ලාවට අරගලේ හිටියයි කියලා කියන සමහර අය ඔය එක එක පක්ෂ වලට හේතු වෙලා ආයි දමිතා බේරත්න වගේ එහෙම සමහර වෙලාවට ඒ ඇයිට chance එකක් ඒ අරුණාම මහා විසරදෙ වෙන්න අමුතු තත්යක් ඇති වෙන්නේ නැහැ. ඒක එහෙම එකක් මේ රටේ එහෙම වෙන්නේ නැහැ. සාම්ප්‍රදායිකව හිතන සාම්ප්‍රදායික ඡන්දය දෙන මහජනතාව තමයි අපේ රටේ ඉන්නේ. ඒ නිසා ඒක මේ දැන් පාර්ලිමේන්තුවක් මහජනය එවලා තියෙනවානේ. මේ පාර්ලිමේන්තුව ඒක පොහොට්ටුව කියලා කියන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවට മന്ത്രിවරු මහජනය එව්වහම පක්ෂ නැහැ මොනවාක්වත්. ඒක තමයි රටේ ව්‍යවස්ථාදායකය. දැන් ඒගොල්ලෝ රට ගැන හිතනවා නම් ඒගොල්ලන්ට පුළුවන් එකතු වෙන්න. එකතු වෙලා හිටව වැඩපිළිවෙලක් හදන්න පුළුවන්. ඒක නිසා අමුතු මැතිවරණ වලට යන්නම කියලා හිතන් තර්කයක් ගන්න අවශ්‍ය නැහැ.